නන්දා සවිමන් කබලාන ගැන නාලිකාගෙන් ප්‍රශ්න කළේ කෝපේණි. ඔහු තමාට ලියවුගෙවන බවත් තමා ඔහුට ලියුම්ලියන බවත් නාලිකා රිජුවම පිළිගත්තාය. ඒ වරදක ඇ නොසිතයි. මව මෙතරම් කිපෙන්නේ කුමක් නිසාද. මව කිසියම් තරුණයකු ගැන සිතාගෙන සිටියානම් ඒ බව කලින් කිව යුතුය. කබලාන ඇලන්ගේ මිතුරෙකි ඔහු නොයක්විට ගෙදර පැමණියේය. ඇන් සමස්ත ශාශ්‍රශාලාවේ උගන්නා කාලයේ සයිමන් රාජකීය විද්‍යල්ලයට ඇතුළු වී උගන්ම ඇරඹුවේය. තම මව පමණක් නොව පියාද දවසක සවිමන් ගැන පැහැදී කතා කළ බව නාලිකාට මතකය ඔහුට ලියුම්ලියන බව දැනගත් මව මෙතරං කිපෙන්නේ කුමක් නිසාද. උඹයාට ලියුම් ලිව්වෙ කුමටද. යැයි නන්දා දෙවනවරටත් ප්‍රශ්න කලාාය එයාගෙන අදහසක් තිවුණා නම් අපිට කියන්න ඕනෑ. මුලදී මම එයාට ලියුම් ලිය්වේ විවාහවන අදහසිකින් නොවේයැයි නාලිකා ශෝකයෙන් පිළිතුරු දුන්නාය. තරුණයකුට ලියවම් ලියන්නේ වෙනමොන අදහසින්ද. මව වඩාත් කිපිතී සිතෝ නාලිකා සිනාව මැඩගත්තාය. සබමෙන් මට ලියුම් දෙකක් ලිව්වා. මම ඊට පස්සේ එයාට ලියවුමක් ලියව්වා. අවුරුදු ගණනක් තිස්සේ එයාට ලියුම් ලියව්වේ නිකම්ද. අවුරුදු කීපයක්ම එයාට ලියුම්ලිව්වේ එයාය එක්ක විවාහ වන අදහසිකින් නොවේ එහෙම අදහසිකින් ලියම්ලියන්ට පටන්ගත්තේ මෑතකදී. නිකම් ලියවුමක් ලියන කොට උඹටත් හිතන්න බැරිවුනාාද ඔයිටික වෙන බව තරුණයක් ඊලන්ධාරියෙකුට ලියවම්ලියන්නේ වෙනමොන උලව්ුවකටද. මමී හිතන හැටියට මම හිතන්නේ කොහොමද හිතන්න බැරිනම් අහන්න බැරිද. අහන්නේ මකක් ගැනද. එහෙම අදහසක් ඇතිවුනාානම් මමීගෙන් නහන්න තිවුණා එහෙම අදහසක් නොතිවුණු නිසා මමයාගේ ලිියුම්වලට උත්තරයව්වා ඒනම් උඹ වෙන තරුණෝන්ටත් ලිවුම්ලියා තියෙනවද නැහැ ඒ මොකද නිකමලියනවානම් අනිත් තරුණයන්ටත් ලියවුල්ලියන්නිපාය සවිමන්හැර වෙන කවුරුත් මට ලියුයවුව නැහැ ඒ අයික විවාහවෙන්න පොරොන්දුනේ කුමටද උඹට ඕනෑවිදියට ඒ වැඩ කරන්න බැහැ සයිමන්ගේ අම්මලා තාත්තලා ගැන උඹ දන්නවද නැහැ මම මුකුත් දන්නෙ නැහැ එයාගේ තාත්තා මුොඩුක්කුවක් ගානේ ඇවිදපු මිනිහිෙක් බව කවුරුත් දන්නවා ඒමිනිහ ජීවත් තුනෙත් මුඩුක්කුවක මම ඒ මුකුත් දන්නෙ නෑ නාලිකාගේ පිළිතුර නන්දාගේ සන්තෝෂයට හේතුවිය සයිමන්ගේ පියයාගේ තොරතුලු අසන විට නාලිකා කලකිරෙ සයිමන්ගේ තාත්තා නපපුරු මිනි එක ම ලියුන්දිූේ සැවිමන්ට එයාගේ තාත්තට නෙවී උඹ ඕනෑවට වඩා පැහිල තියෙනවා යැයි නන්දා කෝපයෙන් කීවාය සවිමන් නපුරු මිනිහික්ගේ පුතෙක් පුතා එයා වගේ නෙවී තාත්තගේ ගති පුතාට පෙහිටනවා මමී කියන්නේ ගමේ ගොඩේ මිනිස්සුන්ගේ අදහස් කටවහ ගනින් යැයි නන්දා කෝපයෙන් ගිගුරුවාය උඹ දන්නේ කොහොමද ගමේ මිනිස්සුන්ගේ කතා නාලිකා ඒවදන් තෙපලේ කටටා නිසා මිස සිතාමතා නොවේ. මව ගමහිපිද වැඩුනක බව නාලිකට මතක්කූේ මවගේ දැඩි කෝපය නිසාය. නාලිකා ඒ වදන් තමාගේ කටින් පිටවන්නට හැරීම ගැන ශෝක වූවාය මවගේ සිත සනසුනු පිණිස කුමක් කිව යුතුද ඇ ඒවදන් උගත්තේ තිස්සගෙනේ ඇතැම් දවසක ඇකියවූ කිව්මක් වුවද. ගමේගොඩේ කතායැයි කියමින් තිස්ස බැහර කළේය ගමේගොඩේ කතා මට කියා දුන්නේ තිස්සමාමා ඒ පිස්ස තමයි උඹ නඩක්කරේ මම යටත් දෙකක් තුනක් කියන්නයි හිතාගෙන ඉන්නේ මවගේ උද්දහස බැහැරවීයයි සිතුූ නාලිකාගේ සිත සැහැල්ලු විය තාත්තා උඹට හොඳටම ආදරේ බව උඹදන්නවා නෙවෙදැයි නන්දා ශෝකී හඬින් ප්‍රශ්න කලාාය ස්ථාත්තාා රුපියල් පනැස්ථාහක් වුවද දුවට දෑවැත්ත වශයෙන් දෙන්නට කැමති සිරෙල් විජේතුංග නාලිකාට කැමති ඔහු ඉහළම තැනට නගින්න පුළුවන් දොස්තරයෙක් ඔහු ඉතාම හොඳ තරුණයෙක් දුව එයාට කැමතිවෙනවා ඇති තාත්තා සිතයි මවගේ මේ යෝජනාව නාලිකා නොසිතුවක්ම නොවේ නාලිකා ඉහෙළම පන්තියේ තරුණයකු හා විවාහවනු දැකීමට මව ආශා කරයි නාලිකා සිවිල් නිලධාරයෙකුට කසාද බන්ධා දෙනවා යයි දවසක තාත්තා කිවූ වග මව කවටකමටමින් කීවේ වරක් පමණක් නොවේ. එහෙත් මවගේ ඒ කිවුම නාලිකාමතාක් සැලකුවේ කවටකමක් වෙසිනි. තමාගේ සිත්්ගත් තරුණයකු හාවිිවාහ වනුවට මව මේතරම් කිපිතිී නාලිකා නොසිතුවාය සිරිල් මමයක කතා කරනවා. දවසක් කයාගේ ඔය අදහස මට දන්වෙන අදහසින් වගේ කතා කලා එයාමට යෝජනාවක් කළේනෑ නමුත් මම කැමති නැති බව එයාට ඇඟවෙනවිදියට කතා කළ මමීලා එයාගෙන හිතාගෙන ඉන්න බවක් මම දන්නේෙ නෑ දන්නවා නම් මම කටවහගෙන ඉන්නවා මොනවා? උඹඒතරම් පැහිච්ච බව මම දන්නෙ නැහැ උඹට එකපාරටම හෙමි කියන්න යුතුකමක් නෑ උඹ හිතාගෙන ඉන්න ඇත්තේ අම්මත් තාතත් උඹ කියන එකක් කරන පබයන් ලෙස නන්දා අසුනින් නැන්ගේ කෝපේණී. සවිමන් කබලානෙක්ක විවාහ වෙන්න උඹට කොහෙත්ම ඉඩ දෙන්නේෙ නෑ. උඹ විවාහවෙන්න ඕන මවපයන් කියන තරුණය එකෙක්ක. කොළඹ මෙච්චර වැදගත් උගත් තරුණයන් සිටිත්්ද මේකකි හොයාගෙන තියෙන්නේ කොහේදෝ මුල්ලක උපන් මුඩුක්කු කාරයකුගේ පුතෙක්. මමි සවිමන් ගැන හිතන්නේ තරහින් යැයි නාලිකා ශෝකයෙන් තෙපලාය. එයා සමස්ස ශාශ්‍රශාලාවට ඇතුළු වෙලා, දැවුරුද්ද කොඳින් ඉගෙනගත්තා අස්සුනේ ඉගැනීමට අසමර්ථකම නිසා නෙවී එයා අඳුනන සුදුමින්හෙක් ගේ යෝජනාවක් පිළිගෙන වෙළදාමක් පටන්ගත්තා සුද්දන්ගේ වෙළදාමකට දෙවැනි නොවන වෙළදාමක් තවවුරුදු දහයකින් කරනවා යයි එයා මමයක්ක කිව්වා උඹනෙවේ මේගදර අම්මායයි කියමින් නන්දා සිනාසුනාය ඔයමින්හයා මහපුරසාරම් කාරයෙ නාලිකා රැවටෙන් එපා! මව කාබරෙන් පිටවූයේ තුනිියුණු කෝපයෙන්ද නොයසේනම් දැඩියුණු කෝපේந்த. නන්දා තිස්සට බැනවැදුනාය. ඇගේ කෝපේට හේතුව නොදන්න අන්දමන්ඳුවූ තිස්ස කරබා ගත්තාය. අරකරෝලි සිල්වාගේ පුතා නාලිකාට ලියු්‍යවන බව උඹදන්නවා. මට කිව්ේ නැහැ. උඹ ඒකිට දැනමුතුකමක් කිව්ව නැ. උඹ මහදැනමුත්තෙක් වගේ කතා කරන්නේ අපි එක්ක විතරයි නන්දා කිපී සිටින්නේ කුමක් නිසා දැයි තිස්සට වටහා ගැනන ඔහු සිනාසුනේය උඹ දන්නේ කියවන්න විත්තරයි නන්දා පුටුවක වාඩි වූවාය නාලිකාසාවිමන් කියන මිනිහට ලියවුන්ලියන බව උඹ දන්නවා නෙවද ඕහ! මම දන්නවා උඹ ඒකට අනුබල දුන්නා නැහැ මම අනුබලදුෙ නැහැ ඒක අපිට දන්නන්න ඕන කාරණයක් බව හිතන්න උඹට බැරිවුුණා මම හිතුවේ නන්දා දන්නවාය කියා මම දන්නකිෙහෙම්මලක් නැහැයි නන්දා දැඩිකෝපයෙන් කීවාය ඒ මිනිහා නාලිකාට කැපෙනවය ඒ ගැන හිතන්න උඹට බැරිවුුණා ඇයි නොකපෙන්නේ ඇයි තිස්ස ඉතා සංසුන් දෙෙස ඇසුවේය සයිමන් මොලේ ඇති හොඳ හැදෙන තරුණෙක් දැනටමත් හොඳ ධනවතෙක් එයාගේ සල්ලි මොකටද අපට එයාගේ තාත්තා නපුරු මිනිහික් එයාගේ තාත්තගෙන මම සෙව්වෙ නැහ. නාලිකා අයාගේ තාත්තට ලියුම් ලීවායේ මම හිතන්නේ නෑයි කියමින් තිස්ස යලිත් සිනාසුනේය. උඹදන්නේ අනුම් පද කියන්නයි දත්විරිත්තන්නත් විතරයි. නන්දා කෝපේට වැඩි ශෝකයෙන් කීවාය. ළමයිත් ත අපට විරුතයි. සහෝදරයත් අපට විරුත්තයි අපේ අවාසනාව. නන්දා අඩන්නට ූවාය. තිස්ස කතා කළේ කෝපේණේ. නාලිකා සවිමන්ට ලියුන්ලියන බව මම දැනගත්තේ මෑතදී මම ඒගැන ඇහුවම නාලිකා සියලුතුොරතුරු මට කිව්වා තැම්ම අම්මට කියන්නපායයි කිවූ නිසා මම නන්දාට කිසිවක් කිව්වෙන මම සවිමන් නාශ්‍රය කලන්න පටන්ගත්තේ ඊට පස්සේ මම ඒක කළේ එයා කොහොම මිනිහෙක්ද කියා දැනගන්න අදහසින් එයා හොඳටම දියුණුවෙන මිනිහෙ නාලිකා මෝඩියෙක් නෙවී වා ගැන මට වඩා හොඳින් නාලිකාට හිතන්න පුළුවනි. තිස්ස කතා කළේ සානුකම්පික හැඟීමෙනේ. එහෙත් නන්දා ශෝකවන්නේත් කිපෙන්න්නේත් සංසුන්වුණු බලාපොරතු ඇත්තකසේ ලතවෙන්නේත් කුමක් නිසාදැයි ඔහුට නොවැටහේ. නාලිකා ආලය කරන සවිමන් ඉතා හොඳ ශූර තරුණයකි ඕහගේ මෝපියයන් ගැන සිතමින් නන්දා සවිමන්ට විරුද්ධ වන්නේ කුමක් නිසාදයි ඉස්සට වටහාගත නොහැකිය ඔහුගේ සිතට නගින්නේ කෝපයකි ඒත් නන්ඩා හඬන්නේත් ශෝකවන්නේත් කිපන්නේත් නාලිකා සවිමන්ට ආලය කරන නිසා නොවේ ඇලන් මෞ්පියන්ට අකීකරුව ලැන්සි තරුණියක කසාද බැදගෙන ලංකාව හැරගියය චන්්‍ර සෝම සාහසකයක් විය නාලිකා මෞු්පියන් නොතකා තමාගේ සිතැන්ගේට වහල්ව සවිමන් පතයි සහෝදරියගේ සිත සනසන්නට வයම් කළ යුතුயைයි සිතූ තිස්සගේ கட்டின்மேவதன்න් கிිலிිහිன. நන්දා நாலிිකා ගැන ලතවෙන්නේ குුමட்டது. ஏයා කௌුறுු එකக்க விவாக உனත් අප හිத்தනතரம் හොඳක්க்கෝ நடකක් සිதுුවෙනවது. நாலிිக்கா நந்ததாටත්பியாල්ටත් කேකருුවனு ඕන බවඇත්த்து. நමුத்தයා සවිමට ආලය බඳගැනීම ඒ කිසිවක් නොசලකීමක් ලෙස මට වැටහෙන්න්නේනෑ. එයා ඔහොමකක් කරාය කියා අපි බලාපුොරොත්තුනේ නැහැයි නන්දා ශෝකාකූල ස්ොරයින් කීවාය ඇලන් අප හැර දමා ගියා චන්ඩ සෝම හිතුවක්කාරයෙක් කුණා නාලිකාත් එහෙම කරන්න ගියාම අපි ඉවසන්න කුහොමද මට තේරෙනවා ඇලන් කළේ වරදක් නෙවையைයි මම කියන්නනෑ චන්ඩ සෝම මෞපියන්ට වද දෙන හිතුවක්කාරෙක් වෙලා ඉන්නවා නමුත් තේසියල්ලම මහා විපතක් ලෙස සලකන්නේ කුමක් නිසාද. යයි තිස්සදයාවෙන් නැසුවේය. ජීවිතය අපට ඕමනා පරිදි හරිගස්සන්න හිතන්නේ කුමටද. දරුවන් නිසා උපනල්ම බුද්ධියෙන් සකස්කොට නොගන්නා කල ஆට් මාර්ථකාමී හැඟීමක් වෙයි. ඇලන්තවා ඔුරුදු තුුණහතරකින් මෝපියන් බලන්නට ලංකාවට එනවා නිසකය. චන්ද්‍ර සෝමට හැමදාම හිතුවක්කාරයෙකු ලෙස ජීවත්වන්නට නොහැකිය ඔහු හිරගෙටයාමෙන් ඔහුගේ හිතුවක්කාරකම් ඉවරකර ගත යුතුය නොයසේනම් මොහු මුදල් ඉපයේ මෙහි ශූරයකු වීමෙන් ඔහුගේ හිතුවක්කාරකම් කෙලවරවෙයි ඔහු කවදාහර ශූර වෙලෙන් දෙෙකු වෙතී යන හැඟීම වෙනස් කරන්නට කාරණයක් ඇතැ නොවැටහේ තිස්සගේ මේ බන දෙසුම නන්දාට හොඳින් නොවැටහින එහෙත් ඔොතුල තමත් තම සමියාත් නිසා උපන් තයානුකම්පාව ඔහුගේ ඒ දෙසුමට හේතුවිය නන්දාගේ තැවුණු සිත මදක් සැනසින නන්දා තිස්සගේ අතීතයේ සිහිකලාය තව් මෞ්පියන් දිලින්දන් නූයේ තිස්ස උපදින්නට පෙරය අනුලාහා නන්දා වැඩිවිය පැමිණෙනතෙක් අගහිග නිසා දැඩි දුක්පේඩා නොවිින්දෝය තිස්සඋගන්නා කාලේ සිට දුකසේ ජීවත් වූයේය උගන්මහි ශූරයකූ ඔහු උගැන්ම හැරදමා සුළුපඩියක් ලැබෙන රක්ෂාවක් කළේය. අගිහිගවලින් මිරිකෙමින් ජීවත් වූ මවටත් සහෝදරියන්ටත් ඌූ ඒ පඩිය නොමසුරුව දුන්නේය ඔහු කිසිවක් ඉතිරිකර නොගත්තේය කටුක ජීවිතයට පුරුදුුණු ඔහෝ කිසි කලක සුව පහසුකම් නොසෙවවේය සුවපහසුකම් ගැන නොසිතුවේය තිසගේ අතීතය සේකළ නන්දාගේ සිතෙහි සන්තාපයක් හටගත්තේය. අනුලාගේ අකාල මරණයට තමාගේ කිත්‍යසස්ලෝපය කොහෙත් හේතු නොවීැයි කිව හැකිද. අනුලා බ්ඩාරවෙලට හෝ හම්බන්තොටට හෝයාවා පිළියම් කරවන්නට නොසිතුනේ කුමක් නිසාද. දරුවන්ට රෝගේ භෝවිත බියගත්තේ තමාද බියූහෙනේ. අනේ තිසායි නන්දා කන්නලව කලාය. අයියට සනීපනැහැ. මම හිතුවේ චන්ඩු සෝමගේ හිතුවක්කාරකම් නිසා ටිකක්හිත නරක් වෙලා කියා. නමුත් පියල් ශරීර ආබාධයකින් පෙලෙනවාය කිය මට හිතෙනවා. හිතේ කනගාටුවක් නම් මෙච්චරකල් පවතින්න නෑ. දොස්තර බලන්න ගියේ නැද්ද. ගිය. දොස්තර පැෑභාගයක් පමන සෝදිසි කරලා ඇඟ ඇතුළේ ලෙඩක් නෑයි කිව්වා. නමුත් දොස්තර කිව්වා සල්ල වෛ්‍යවරයකුට පෙන්නන්නේ කිය. ෝල් දොස්තරට ලිව්මක් දෙන්න හැදවා අයිය කැමති වුනේ නෑ දොස්තර එහෙම කියන්න ඇත්තේ ඇඟැත් තුළේ අවයාවයක අආවබාධයක් ඇතැයි සැකකරන නිසා වෙන්න ඇති මම කිව්වට එයා අහන්න එනෑ මම පියල් එෙක්ක යන්න මහන්සි ගත්තා කැපුුම් කෙටුම් කරාවිය කියා අයිය ටිකක් බයයි සැත්කමකින් හොඳ කළයුතු ලෙඩක් නම් සැත්කම කරනය එක හොඳයි තිසා අයියට තෝරලා කියන්න තිසා කිව්වම සමාරවිට අය කැමතිවේ. නන්දා අනතුරුව පියල්ගේ වෙළදාාම ගැන තිස්සා කතාබා කලාය. වෙළදාම ගැන දැම් පියල්ගේ සිතී කිසිම ආශාවක් නැත. එහෙත් වෙළදාාම හැරදමා කන්තෝරුවත් ගබඩාවත් වසා දමන්නට අදහසකුත් නැත. නැති නොවී තිබුුණොත් චන්්‍ර සෝමෝනත් කවදහරි වෙළදාාම අත්තට ගනිතී පියල් සිතයි. තිසා සුමානෙකට දෙතුන්සරයක් ගොහින් සොයා බලනවානම් වෙළදාම කරගෙනයන්න පුළුවන් වේවියි අිය කිව්වා. ගොහින් සොයන්න බලන්නනම් මට පුළුවනි. යයි තිස්ස ඉවත බලාගත්වනම පිළිතුර දුන්නේ. වෙළදාම ගැන දැනුවක් මටනෑ. වෙළදාමට කාලය යොදවනවානම් තිසාහොඳ වෙළඳීක් වෙනවායි අියළඟදි කිව්වා. චන්වසෝම කවදහාරි වෙළදාම අතටාරගෙන කරාාවයි හැඟීමක් පියල්ගේ හිතේ තියෙනවා. නමුත් මමනම් හිතන්නනෑ චන්ද්‍රසෝමට වෙළදාාමක් කරන්න පුළුවන් වේවිය කියා ඒ අතගැහුවොත් වෙළදාාම විනාශ වේවි පියල් අත්දැකීමෙන් හොඳ දැනුමක් ලැබුවේ වෙළඳ ලෝකයේ ගැන පමණේ චන්ද්‍ර සෝම කලකදී වෙළෙන්දුකු වෙති ඔහු සිතන්නේ ඒ අත්දැකීමෙන් නොවයි ඒ දරුවන් නිසා උපන් ඇල්මෙන් පත්තන පැතුමකි චන්්‍ර සෝම කලකදී තමාගේ ඔළමොලකම් වෙළදාාමූ දෙසා යොදති. තිස්ස සිතන්නේ පොතින් පතින්ලත් දැනුම බහල් කොට ගැනීමෙනේ චන්ද්‍රසෝම ඇත්තැම්විට මුදල් සැපීමට මෙන් වියදන්කිරීමට ද පියල්ට වඩා සමතකු විය හැකිය. ඔහු නෝරේලියටකො තෘපැල් පන්සීයක් දිනා ගත්තේ කනකු ගල්ගසන්නාක් මෙෙන් රේසෝට්ටු ඇල්ලීමෙන් නෝන බව තිස්සධනේ. ඔහු සතිගණන ්‍රේසසුන්ගේ වගතුග සොයමින් උගත්තේ. කැශේර් බියගන්වා රුපියල් දෙසීය ගෙන නුවරෙලියට ගියේ රේ සොට්ටු ඇල්ලීමින් දීනී හැකීයන හැඟීමෙන් මණ්ඩලා ලද හෙනිී. රේ සසුන් ගැන විිනිශ්චයකට බැසීමට අසුන් ගැන දැනුමකුත් ඒ දැනුම් සසදා තීරණයකට බැසීමට බුද්ධියකුත් වුවමනාය. රුපියල් තිස්සතලි ස්තහක් නොව රුපියල් දෙසයයක්ම ඔට්ටු අල්ලනු සඳහාගෙන ගියේ ලාබ ලබරුන් සඳහා, බියනැතුවෝ මුදල් වියදම් කළ හැකි අංකුරු වෙලෙන්දුකු බැවිනි. චන්ඩසෝම හැමදාම හිතුවක්කාරකම් කරන නෑයි තිස්සකීය. එයා මැරකම් කරලා හීරගෙට නොගියොත් කවදාහරි පියල්ගේ වෙළදාාම අත්්‍යටාරගෙන දියුණු කරාව. තිසාහිතන්නේ තවවුරුදු පහලෝකින් විස්සකින් වියහැකි දෙයක්. එතකං අපට ජීවත්වෙන්න ලැබේද. වෙළදාාම නැතිනොවී තියද. නාලිකාට මොලේ තියෙනවා. දාම බලා සොයා ගන්න එයාට පුළුවනි එයාට ඒවක් කරන්න පුළුවංකමක් නෑ සවිමන් පියල් හීනකින්වත් නොසිදූ තරම් ලොකු වෙළදාමක් කරාවි තිසාමම සවිමන්ට කැමතින නාලිකාට අනුබල දෙන්න එපා නාලිකාට දෑවැත්තට දෙන්න රුපියල් පනස්ථහක් බැංකුයේ දමා තියෙනවා. සල්දිිත් තේපලත් දෙෙනවනම් නාලිකා සවිමන්ට දෙන්නේ මොකටද සවිමන්නේ රුපියල් පනස්ථහා වරුදු පහකින් පන්ලක්ෂයක් කරාව. නාලිකාට සල්ලි මොකටද. පියල් සල්ලි හම්බ කරා එයාට වෙන දෙයක් ගැන හිතන්න කාලයක් නැතිව ගියා වෙලින්දන්ගේ දරුවන් හිතුවක්කාරයන් වෙතියන හැඟීමෙන් නන්දා කතා කලාය හිතුවක්කාර පුතුන් පමණක් නොව දූන්ද ඇති නීතිීච්ඥන් හා දොස්තරුන්ගේ නම් දුසින් ගණනක් කිව හැකි තිස්ස කීවේය තිසා නාලිකාට කියන්න සයිම අත්තක නැතිකර දමන්නේ කියායයි තිස්සගේ වදන් නොඇසුවක මෙෙන් නන්දාා කීවාය. නන්දාට තමාගේ අත්දැකීම ඉක්මවා සිතන්නට නොහැකිවීම තිස්සගේ පුදුමයට මෙ කෝපේටද හේතුවකි. ඈ සිතන්නේ කොළඹදී ඇ ඇසුරුකර ගෑනුන් පිරිමින් සිතන පරිදිය. පරපුරගැන සිතන විට මෞපයන් සිතූ පරිදිම සිතයි. නන්දාගේ සිත තම අත්දැකීම නැමති, හිරකූඩුවේෙහි දැමුණු කුරුල්ලකු සේ අත්තටු ගසයි. කොටුවේ සාපුවකට ගොස් ආපසු පැමිණි නාලිකා ලිවුම් දෙකක් අතිෙන් ගෙන ඇතුළු වූවාය එක ලියවුමක් මමීටයි කියමින් නාලිකා දිග ලියවුම් කවරේක බැහූ ලිපියක් මවට දුන්නාය. බරිින්මය පිටු හතකටක ලියවමක් වයුතුවය නන්දා සිතුවාය. ලියව්ම ඇලෙන් අයියාගෙන් මෙන්න ඕනෑැයි කියමින් නාලිකා කාම්පරයට ගොස් තිස්සට හඬගෑවාය. රෝගතුරුණු සැමියයා මලවිට තමා තනිවෙතී ලතවෙන නන්දා ලිියුන් කවරෙහි ලියන ලැද ලිපිනය දෙවරක් කියව්වාය ඇලන්ගේ අත්තකරු හැඳිරගත්තය ඇලන් දුටුවකමින් සන්තෝෂ වූවාය. ඒ අකුරු දුකින් තැවැන්නකු නොව සන්තෝෂයෙන් ජීවත්වන්නකු හැඳින්වෙතිී නන්දාට හැගෙන. තමාගේ තවත් කිසියම් හැඟීම ඇලන්ගේ අත්තකරුවයට ආවේශ කළ නන්දා ගමටේ නාදහසින් ඒලියුම ලියන්නට ඇතැයි කල්පනා කලාය. ඇතැම්විට ඇලන් මුදල් ලෙවන්නේ ඇයි ලිව්මක් ලියා ඇත. රුපියල් තුංහාරදාහකුවත් විදුලිමගින් නොහුට යැවිය යුතුය. ඇලන්ගේ ලියවම පියල්ගේ ප්‍රීතියට හේතු වෙයි. ඇලෙන් අයා ආයත් කසාද බැඳලායයි නාලිකා තිස්සමාමාගේ කණ්්‍ර ලංකොට කීවාය. නාලිකා තුළ හටගත්තේ ශෝකයක් නොයි. ඇලන් ඉංජිනේරු විභාගෙන් සමර්ථව, හොඳද රක්ෂාවක් කරන්න බව දැන ගැන්ම නාලිකාගේ සන්තෝෂයට හේතුූය ඔහු ඉක්මනිින්ම අලිත් කසාද බැන්දය කුමටද. එය හරිද වැරදිද. හොඳද නරක දෙයන ප්‍රශ්නා ඇගේ සිතට නොනැන්ගේය සිංහල තරුණයක් යැයි තිස්සට කියවිනි නෑ! සුදු තරණයක්. නාලිකා තිස්සාතින් අල්ලාගෙන කාමරෙහි අනික් කෙලවරට ගියාය ඔවුන් දෙදනා කතා කරුණු සාාලෙහි වාඩිවී කියවන්නට වැෑයම් කරන නන්දාට පෙනිනිි වසනලද කවුලු නිසා මුහුදු සුළඟ කාම්රේයට ඇතුළු නොවෙයි නියන් කාලයේහි සැර අවරස්්නය නාලිකාට වඩාත් දැනෙ ඇ කවුලු දොර හැර දෑත්තට ඇව්වාය තිස්ස මාමා මමීටමක දැම්ම දැනගන්නාරෙන්න්න හොඳර මමී චන්්ඩ සෝම ගැනත් මම ගැනත් තරහිෙනයි කනගාටවෙනුව ඉන්නේ ැඩීට සනීපනஐය සුදුගෑණයක් කසාද බැඳගත්තායයි දැනගත්තාම දෙන්නට මේවෙලාவே இවසන්න බැරිවේවි. තිස්ස කල්පනා කළේය දැඩි සුළගින් නගිෙන බසින පකුල්ලති වරයේහි දියකඳ පතුලෙන්නගෙන මහාගින්නකට පසුව කැකෑරමින් නැටවෙන්නක් වන්න. மாරිාවනිසා නැගීපෙන විසුරුවමින් අතුරුදහන්වන රලපෙල ඇති ඈත්ත මුහුந்த. ල්මසුන්ගේ හා මෝරුගේ මහා හටනිගින් කැලබෙන්න්නක් වන්න මුහුදෙහි ප්‍රචන්දත්වය දුම්කෙහෙලි වෙසින් පැතිරෙන්න්නාසේ විසිරෙන වලායෙන් අහස අඳුරුවෙයි ක්‍රමල් ප්‍රජන්්ඩවන මුහුද දෙස බලාසිටි තිස්සගේ පිළිතුර ප්‍රමාද විය. ඇල අ්‍ය ආයෙත් කසාදයක් බැඳගත්බව මමීට නො කියියනෙක හොඳනෙවද තිස්සමාමයේයි நாලිකා ඇසුවාය அම්මගේ අතට එකපාරටම ලියවුම දුන්නේ කුමටද අම්මාදැන් ලියවුම කඩල බලනව ඇති මමීට ලියවුම හොඳට තේරෙන එකක් නැහැ ඔය කාරයේනම් එකපාරටම හොඳට තේරේවි ඇලන් ලියාපු සමහරු කරනු අම්මාට තේරුම් ගන්න අමාරු වේවි මම ආයත් කසාද බැන්දායි කියන එක යන්තාම් ඉංග්‍රීසි දන්නා කෙනෙක් උනත් තේරුම් ගන්නවා මමී හිත නඩක්කරගන්නවාට මම බයයි කනගාටුවයි කියමින්, නාලිකා ශෝක වූවාය. නාලිකා අම්මාට කියන්න සවිමන් පිළිබඳ අදහස හැරදම්මාය කියා. තිස්ස සරදම් කරති නාලිකා සිතුවාය ඇ කෝප නෝවූවාය. අම්මාට එහෙම කියන්න පුළුවනි නමුත් සවිමන් පිළිබඳ මගේ හැඟීම වෙනස් කරන්න පුළුවන්ගේ කියා තිස්සමාම හිතනවද. ඇලන් සුදුගෑණයක් කසාද බැඳගත්බව දැන් අම්මා දන්නව ඇති. තාත්තට ඒබව කියන්න එපායයි මම, අම්මාට කියන්නම්. ඇලෙන් ලංකාවට ඒය කියා දැන්නම් මට විශ්වාස නැහැයි තිශ්්‍ය ශෝකයෙන් තෙප්පලාය. ඇලන් අයියා ලංකාවට ඒවි. දෙන්නාම ගමට ඇවි්‍යයන්න එනවාය කියා මගේ ලියවුමි ලියල තියෙනවා. ඇවිත්‍යන්නේ තිස්සකීවේ තමාගේ කවමයිම්ම ස්ථීර වීයයි සිතූ ලෙසිනේ. ඇලන්නිකවරක් නෝ දෙතුන්වරක් ලංකාවට ඇවි්‍යාවී. ඇලන් ලංකාවට ඒය කියා දැන්නම් මට විශ්වාසයක් නැහැයි මම කීවේ එයා ලංකාවේ පදිංචි වෙන්න එන එකක් නෑයි හැඟුණු නිසා තිස්සමාමා මමීට කියන්න ඇල අයියා ලංකාවට ඒවිය කියා සාලේට ගියවිගස නන්දා තමාගේ අතේතිබුණු ලියුම තිස්ස දෙසට විසිකලාය මේ ලියවුමේ ලියල තියෙන වල්බූත මට හොඳට තේරෙන්නේ නැහැ එයා දන්නා සිංහලෙන් වඋනත් ලියම්ියනවානම් මට තේරුම්ගන්න පුළුවනි ආයිත්තලන් කසාදයක් බැඳගත් බව කියන ටිකනම් මට හොඳට තේරුණා ඒවිත්තයක් පියල්ට කියන්න එපා ඇල නම්මට ලියුම්ලියන්නේ ඕනෑ සිංහලෙන්නොෙන්නම් යැයි තිස තමාටම කියාගන්නාක් මෙෙන් සෙමෙන් තෙපලේය සාලයේ බිත්තිිය එල්ලී සිටින අඩි තුනක් පමණ දිගරාමුවක දැමුණු තුම්පාටින් මුද්‍රිත සිත්තම තිස්සගේ බැල්මට හසුවිය සුප්‍රසිද්ධ ඉංගීසි සිත්තරකු විසින් අඳින ලද සිත්තමක ඒ පිටපත කුලවත් තරුණයක සමුව, ආදරබස්තෙපලන රදල තරුණයකු දැක්වෙන්නකි. ඒ ගෑනොරුවත් පිරිමිරුවත් ඔවුන්ගේ සිත් සතන් දැක්වෙන මොහුණත් දුරදීම හැදිනගත හැකිය. එහි මාත්‍රෘකාපාටය ලන්නොවිය කියවන්නට නොහැකිය. දවසට හත්තට වරක් ඒ සිත්තම දකින තිස්සගේ. සිතටඒ මාතෘගා පාටය නිතතින්ම කියවෙන. The ට්‍රයිස් කා්ඩ විසිපහක යුත් එ සලොප් පේටියා ප්‍රිට්ටෑනකා යන විශ්වකෝසය ඒ පින්තුර රාමූටූ අලංකාර රාක්කේ තුළ ගෞ්‍රයෙන් පෙළගැසී සිටී ඒ පොත්පෙල ඉංගීසි ගුරුවරයකුගේ වුවදන් අනුව ඇලන්ගේ උගැන්මට අනුබල දෙනු පිණිස මිලටගන්නා ලද්දකි ඒ ග්‍රන්ථාවලිය නන්දාට පමණක් නොව පියර්ට දඇලන් සිහිකරවන සංखේතයකි ඇලන් රාජකීය විද්‍යාලයෙහි උගන්නා කාලයේෙහි ඇතම් විෂයන් පිළිබඳ දැනුුව පලල් කරගනු සඳහා ඒ පොත්පෙළ පෙරලා බැලූ සැටි තිස්සර සිහිවිය